සක්කාය දිට්ටිය සම්බන්ධව එක් පින්වතෙක් අහලා තිබුණේ සක්කාය දිට්ටිය යනු කුමක්දයි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න. ඒ සමගම ඊට සමගාමීව ප්‍රශ්නයක් තියෙනවා. සක්කාය දිට්ටිය අවම කර ගැනීමට අප අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවාද කියලා අහනවා. මේ මත සක්කාය දිට්ඨිය ගැන මමත්වයේ දැඩි භාවයනේ තේන්නද? මමයේ කියලා ගන්නා වූ දෘෂ්ටියේ දැඩි භාවය. රූපය මමයේ කියලා ගන්නවා. වේදනාව මමයේ කියලා ගන්නවා. සංඥාව සංස්කාර විඥානය මමයේ කියලා ගන්නවා. තේන්නද? ඉතින් මේ නිරේතුරුව මේ පංච උපාදානස්කන්ධයේ මමයේ මගේ කියලා දැඩි භාවයෙන් ගැනීම තමයි මමත්වයේ දැඩි භාවය. අපි මේ මමත්වයේ දැඩි භාවයේ මහත්වෝ කවදා හරි පරිපූර්ණ වශයෙන් නිරෝධය කරන්නේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන වෙලාව. සෝවාන් ඵලයට පත් නොවු අපි සෑම කෙනෙක් මහත්වෝ මේ සක්කාය දිට්ඨිය හේවත් මමත්වයේ දැඩි භාවය තුල තමයි ජීවත් වෙන්නේ. තේන්නද? ඒ රූපය මමයේ කියලා ගන්නවා. වේදනාව මමයේ කියලා ගන්නවා. සංඥාව සංස්කාර විඥානය මමයේ කියලා ගන්නවා. ඒවා විනිවිද දකින්න යා දක්ෂභාවයක් නැහැ. එතකොට මේ සක්කාය දිට්ඨිය නිරෝධය කිරීමේ මාර්ගය බවට පත් වෙන්නේ මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. තේන්නාද? එතකොට යා ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා ඉන්නහට යා යන්න වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවානේ සීලවිසුද්ධිය තුලින් චිත්තවිසුද්ධියට අපි යනවා. සීලවිසුද්ධිය තුලින් චිත්තවිසුද්ධියට යනවා. චිත්තවිසුද්ධිය තුලින් තමයි අපි දිට්ඨිවිසුද්ධියට. එතකොට දැන් සීලවිසුද්ධිය කියද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග තුනක් ආවරණ වෙනවා. මොනවද මේ මාර්ග තුන? සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ. තේනවද? එතකොට දැන් මේ සීලවිසුද්ධිය කෙනෙක් ඇති කරගන්නේ අනිවාර්යෙන් මෙයා තුල සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් තියෙනවා. ලෞකික ප්‍රඥාව තියෙන කෙනා ඈ. එතකොට දැන් සීලවිසුද්ධිය පරිපූර්ණ වෙද්දී එයා මාත්‍යෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන පස්වෙනි මාර්ගාංගෙටම ඇවිල්ලායි තියෙන්නේ. හරි? සීල විසුද්ධියෙන් එයා චිත්ත විසුද්ධිය ඇති කර ගන්නවා. චිත්ත විසුද්ධිය කියන්නේ එයා සිතේ සමාධිමත් භාවය ඇති කර ගන්නවා. එතකොට එයා සමාධිමත් හිතක් ඇති කර ගනිද්දී සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියන සීලයට අදාළ මාර්ගාංග තුනම ශක්තිමත්. ඒ කියන්නේ මාත්‍යෝ සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට එද්දී එයා ලෞකික මාර්ගයේ ආරෂ්ඨාංගික මාර්ගයේ පරිපූර්ණ කරගෙන ඉන්නේ මාත්‍යෝ. තේන්නාද? එහෙම. එතකොට මේ චිත්ත විසුද්ධියෙන් එයා කොතෙන්ද යන්නේ? දිට්ඨි විසුද්ධියට යනවා. දිට්ඨි විසුද්ධිය කියන්නේ මොකක්ද? එයා දැක්ම නිවැරදි කරගන්නවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥානය මමයේ මගේ කියනා වූ දැක්ම, මේ ඇස මගේය, මේ ඇස තුල මම ඉන්නවාය, මේ ඇස මගේ ආත්මය, මේ වගේ මේ සලායතනයන් කෙරෙහි තියෙනා වූ මේ මමයේ මගේය කියනා වූ වැරදි දැක්ම මහත්වෝ එයා නිරේතුරුවම දිට්ඨි විසුද්ධියේදී පිරිසිදු භාවයට පත් කර, එයා දිට්ඨි විසුද්ධියේදී පිරිසිදු භාවයට පත් කරන්නේ කොහොමද? සම්මා සමාධිමත් හිතෙන් මහත්වෝ. මොකද දැන් එයා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ආවා. ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධියකින් දැන්ට එයා ඇවිල්ලායි තින්නේ. ඒ සම්මා සමාධියෙන් අන්න යා දිට්ටි විසුද්ධිය ඇති කරද්දි මහත්වෝ අනිවාර්යෙන්ම අපි පටිච්ච සමුප්පාද ධර්මයන්ට අදාළව අපි ජීවිතයේ විසිරෝලා දකිනවා. එයා නිරේතුරුවම දකිනවා මේ උපත කුමක් නිසාද සිදුුනේ කියලා. මේ ජාති ජරා ව්‍යාධි මරණයන් සිදුුනේ කුමක් නිසාද කියලා එයා දකිනවා මහත්වෝ. දැකල යා නිරේතුරුවම පටිච්ච සමුප්පාදය තුල ජීවිතේ විසිරවල දානවා. දැන් අපි හිතමු පටිච්ච සමුප්පාදයේ මුල්ම ධර්මතාවය තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි තාම චතුරාර්ය සත්‍ය දන්නේ නැහැ. සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගානක් පහු කරගෙන පින්වතුනි අපි මේ තැනට ආවත් අපි තාම චතුරාර්ය සත්‍ය කියන කාරණය නිවැරදිව ජීවිතයට එකතු කරගත්තේ නැහැ පින්වතුනි. දුක කියන කාරණය දුකට හේතුව, තෘෂ්ණාව කියන කාරණය දුක නැති කළ යුත්තේ තමාමයි කියන කාරණය නැති කිරීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි නිවැරදිව ජීවිතයට එකතු කරගෙන අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් පහළ වුණා පින්වතුනි. ඒ අතීතයේ ඉපදුනා ඒ හිටියා වූ සෑම සම්මා සම්බුද්ධ ශාසනයක අපි මේ භවාත්‍රයේ කොතන හෝ ජීවත් වුණා. නමුත් අපි තාම චතුරාර්ය සත්‍ය ජීවිතයට එකතු කරගත්තේ අන්න අවිද්‍යාව පිටින්. අවිද්‍යාව නිසා අපි මේ මොහොතේත් මොකද කරන්නේ? සංස්කාර රැස් කරනවා. මොනවද සංස්කාර කියන්නේ? කුසල් සහ
අකුසල්. අපි තාම මේ කුසල්සා අකුසල් සංස්කාරයෝ අනිත්‍යයි කියලා දකින්නේ නැහැ. සංසාරයේ මේ කුසල් සංස්කාරයන් නිසා මම සක්විති රජ වුණා, මම සුජම්පතිය වුණා, මම සක්‍ර දෙවියන් වුණා, ස්ත්‍රී රත්නය වුණා, මහා ධන කුවේරයෝ මහා සිටුවරය වුණා. ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි කියලා අපි දකින්නේ නැහැ පින්වතුනි. මේ මොහොතෙත් අපි සංස්කාරම ප්‍රාර්ථනා කරනවා. දිව්‍ය ජීවිතම සුන්දර, මනුස්ස ජීවිතම සුන්දර, බ්‍රහ්ම ජීවිතම ප්‍රාර්ථනා කරනවා. ධනවත් ජීවිත, මහේශාක ජීවිත අපි ප්‍රාර්ථනා කරනවා. අතීතයේ සෑම සංස්කාරයක්ම වෙනස් වුණා කියලා අපි දකින්නේ. ඒ වගේමයි අතීතයේ අපි සතරපායන්ට වැටිලා කොයිසා දුක්විඳද, ප්‍රේත ලෝකවලට වැටිලා, නිරයන්ට වැටිලා, තිරිසන් ලෝකවලට වැටිලා, අසුර ලෝකවලට වැටිලා කොයිසානම් දුක්විඳද පිංගතුනි. නමුත් මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා කියන කාරණේ අපි නුවණින් දකින්නේ නැහැ. ඇයි පිංගතුනි? තාමත් අපි අවිද්‍යාව තුල ජීවත් වෙනවා. තාමත් අපි චතුරාර්ය සත්‍ය දැක්කේ නැහැ. මේ සංස්කාරයෝ අනිත්‍යයි කියලා අපි දැක්කේ නැහැ පිංගතුනි. ඒ නිසාම අපි තාමත් සංස්කාරයෝ මමය, මගේය, මගේ ආත්මය කියලා අපි රැස් කරනවා. අන්න අවිද්‍යා පත්‍ය සංඛාරා. එයා නුවණින් දකිනවා දෙයනේ මේ චතුරාර්ය සත්‍ය නොදන්න නිසාමයි අපි සංස්කාර රැස් කරන්නේ. එයා නුවණින් දකිනවා මේ අවිද්‍යාවත් සංස්කාරත් අතර සත්වයේ පුද්ගලයෙක් ඉන්නවද කියලා. එයා නුවණින් පීර පීර බලනවා මේ අවිද්‍යාවත් සංස්කාරත් අතර සත්වයේ පුද්ගලයෙක් ඉන්නවද? නෑ පිංගතුනි, හේතුඵල ධර්මයක් විතරයි. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම. එතන සත්වයේ පුද්ගලයෙක් නැහැ. සංස්කාර කියන්නේ කුසල් සහ අකුසල්. එතන සත්වයේ පුද්ගලයෙක් නැහැ. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ සත්වයේ පුද්ගලයෙක් නිරෝධය කළේ නැහැ. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ නිරෝධය කළේ මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කළේ, තෘෂ්ණාවයි නිරෝධය කළේ. තෘෂ්ණාව නිරෝධය කරපු තැනදී සංස්කාර නිරුද්ධ වෙලා ගියා. අන්න නුවණින් දකිනවා. එයා දකිනවා මේ අවිද්‍යාව සංස්කාරත් අතර සත්‍යයේ පුද්ගලයක් නැහැ. හේතුඵල ධර්මයක්. මං අවිද්‍යාව නිරෝධය කරගත්ත සැනින් සංස්කාරයෝ නිරෝධය වෙලා යනවා. නුවණින් දකිනවා දෙයියනේ මෙතන සත්‍යයේ පුද්ගලයක් නැහැනේ. සංස්කාරපච්චයා විඥානං, එයා සංස්කාර නිසා සකස් වෙන විඥානයේ දෙස නුවණින් දකිනවා. විඥානය කියන්නේ දැනීම. මේ සංස්කාරයත් විඥානයත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද? සත්වේ පුද්ගලයෙක් නෑ පිංගතුනි. ඔබලා මෙතෙන්ට ආවේ ඊට අදාළ කුසල් සංස්කාරයන් තිබෙන නිසාමයි. ඒ සංස්කාරයන්මයි මේ දැනීම අපිට සකස් කරලා දුන්නේ. මට පැවිදි වෙන්න දැනීම සකස් කළේ, ඔබට තාම පැවිදි වෙන්න දැනීම සකස් කර දුන්නේ නැත්තේ අපේම අතීත සංස්කාරයන් නිසාමයි පිංගතුනි. සංස්කාර හේතුවෙන් විඥාණය සකස් වෙනවා. එයා නුවණින් බලනවා මේ සංස්කාරත් විඥාණයත් අතර සත්වේ පුද්ගලයෙක් ඉන්නවද? නෑ පිංගතුනි, කොතනකවත් සත්වේ පුද්ගලයෙක් නෑ. හේතුඵල ධර්මයක් විතරයි. අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥානම්. මේ කොතනකවත් එයා සත්වේ පුද්ගලයෙක් දකින්නේ නැහැ. විඥාන පත්‍යා නාම රූපං, විඥානයේ නිසා නාම රූප ධර්මයන් සකස් වෙනවා. මරණාසන්න මොහොතේ ගිය ජීවිතයේ ඔබගේ අවසාන තුතිසිත සකස් වුණා. ඒ අවසාන පංච උපාදානස්කන්ධේ රූපය ඇසුරෙන් සකස් වුණේ ඒ තුතිසිත ප්‍රතිසන්දි චිත්තය බවට අනිත්‍ය වෙලා ඔබගේ මේ ජීවිතයේ අම්මාගේ මව් කුසේ පැලෝපිය නාලේ තිබේ කලර රූපෙට බැසගත්ත පින්වතුනි, ඔබ හිතන්න ඔබ ගිය ජීවිතයේ මිනිස්සෙක් කියලා. ඔබ වයෝ වෘද්ධ භාවයට පත් වෙලා මැරෙනවා. මැරෙන මොහොතේ ඔබ තුල සකස් වෙන අවසාන චුතිසිත තියෙනවා. ඒ තමයි අවසාන පංච උපාදානස්කන්ධය විඥානය කියලා එකට කියනවා. ඒ අවසාන චුතිසිතයි ඔබේ ඒ මොහොතේ ඔබේ මේ ජීවිතයේ අම්මාගේ මව් කුසේ කලල රූපයක් තියෙනවා.
පැලෝපිය නාලේ හරි ගර්භාෂය හරි ඒක ජීව විද්‍යාත්මක දෙයක් විතරයි. තාත්තා කෙනෙකුගේ සුක්‍රාණුවකුත් අම්මා කෙනෙකුගේ ඩිම්බේකුත් එකතු වීමෙන් හැදෙන ජීව විද්‍යාත්මක දෙයක්. පුංචි මස්වැදැල්ලක්. ඒ මස්වැදැල්ල අම්මාගේ පැලෝපිය නාලේ තියෙනවා. අර පටිච්ච සමුප්පන්න චුතිසිත ප්‍රතිසන්දි චිත්තේ හැටියට අර කලල රූපයට බැස ගන්නවා පිංගතුනි. විඥාන පච්චයා නාම රූපං. එයා බලනවා මෙතන තියෙන හේතුඵල ධර්මයක්. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. මෙතන සත්වේ පුද්ගලයේ කොතනකවත් නැහැ. මෙතන හේතුඵල ධර්මයක්මයි තියෙන්නේ. ඊළඟට එයා බලනවා නාම රූප පච්චයා සලායතනං. මේ කලල රූපය සති 8ක් 10ක් 11ක් යද්දී මේ සලායතනයන් සකස් වෙනවා. මේ අතපය හැදිලා හිස වෙන් වෙලා සලායතනයන් සකස් වුණා. සලායතන සකස් වුණේ කුමක් නිසාද පින්වතුනි? නාම රූප පච්චයා සලායතනයන්. එයා බලනවා මේ නාම රූප සලායතනයත් අතර සත්වේ කුද්දලේ කිටියද කියලා. එයා සත්වේ කුද්දලේ කොතනකවත් දකින්නේ නැහැ හේතුඵල ධර්මයක්. සලායතන පච්චයා පස්සෝ. සලායතන නිසා නිරතුරුවම පස්සය සිද්ධ වෙනවා. ඇසත් බාහිර රූපයක් විඥානයක් එකතු වීමෙන් පස්සය සිද්ධ වෙනවා. කනත් බාහිර ශබ්දයක් විඥානයක් එකතු වීමෙන් පස්සය සිද්ධ වෙනවා. දැක්කා ඇසුනා දැනුනා කියන කාරණය. එයා බලනවා සලායතනයක් පස්සයත් අතර සත්වේ කුද්දලේ ඉන්නවද කියලා පිංගතුනි. එයා කොතනකවත් දකින්නේ නැහැ. එයා කොතනකවත් දකින්නේ නැහැ හේතුඵල ධර්මයක්. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ පිංගතුනි හේතුඵල ධර්මයක් විතරක්මයි. පස්ස පච්චයා වේදනා. පස්සේ නිසා විඳීම් ඇති වෙනවා ඇලීම් ගැටීම් උපේක්ෂාවන්. සත්වේ පුද්ගලයේ කොතනකවත් නැහැ හේතුඵල ධර්මයක්. වේදනා පච්චයා තණ්හා විඳීම නිසාම තෘෂ්ණාව ඇති වෙනවා. හේතුඵල ධර්මයක් සත්වේ පුද්ගලයක් නැහැ. වේදනා පච්චයා උපාදානං උපාදාන පච්චයා භව භව පච්චයා ජාති. හේතුඵල ධර්මයන් පමණක්මයි පිංගතුනේ සත්වේ පුද්ගලයක් නැහැ. ජාති පච්චයා ජරා මරණං ශෝක පරිදේව. මේ පටිච්ච සමුප්පන්න ක්‍රියාවලිය එයා පෙරල පෙරලා පෙරල පෙරලා සම්මා සමාධිමත් හිතෙන් පිංගතුනේ අනුවණින් දකිනවා. කොතනකවත් එයා සත්වේ පුද්ගලයෙක් දකින්නේ නැහැ. අවිද්‍යාව නිසා සකස් වෙන සංස්කාර, සංස්කාර නිසා සකස් වෙන විඥාණය හේතුඵල ධර්මයන් හැටියට මෙයා දකිනවා. එයා දකිනවා මේ සියලු ධර්මයෝ සකස් වෙන්නේ චතුරාර්ය සත්‍ය නොදැනීම නිසාමයි, අවිද්‍යාව නිසාමයි. ඒ නිසාම පිංගතුනි යා තව 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 අවිද්‍යාව නිරෝධය කරන මාර්ගය තුල තව තව ශක්තිමත් වෙනවා. අන්න පිංගතුනි දිට්ඨි විසුද්ධිය. අපි දැක්මේ පිරිසිදු භාවය පටිච්ච සමුප්පාදය තුන අපේ ජීවිතය විසිරෝල දකිද්දී අපි ඒ ජීවිතය තුළින් දකින්නේ අවිද්‍යාවේ ගොඩක් පමණක්මයි පිංගතුනි. අවිද්‍යාවේ ගොඩක් පමණක්මයි. මේ අවිද්‍යාවේ ගොඩ අපි නිරෝධය කරන්න ඕනේ නම් එකම මාර්ගයයි තියෙන්නේ. ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන කාරණේ අනුවණින් දකිනවා. පිංගතුනේ යා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ආවා. ඒ චිත්ත විසුද්ධියෙන් යා දිට්ඨි විසුද්ධියට ආවා. දැක්ම පිරිසිදු කරගන්නවා. දැක්ම පිරිසිදු කරගත්ත කියලා පිංගතුනේ යා තාම සෝවාන් ඵලයට පැත් වෙලා නැහැ. තව ඉස්සරහට ගොඩක් යන්න තියෙනවා. එයා දිට්ඨි විසුද්ධියෙන් කාංකාවතරණ විසුද්ධියට යා යනවා. කාංකාවතරණ විසුද්ධියට ගිහිල්ලා එයා නිරතුරුවම කායානුපස්සනාව වඩනවා. රූපේ අනිත්‍යභාවය වඩනවා. ඒ වැඩුවත් පිංගතුනේ එයා නිරතුරුවම උපක්ලේශයන්ට කොටු වෙච්ච ජීවිතයකයි ගත කරන්නේ. කොයිසම් විදර්ශනා වැඩුවත් රූපේ අනිත්‍යවයි කියලා එයා වැඩුවත් ආලෝක සංඥාවන්ට එයා රැවටෙනවා. මාව උඩ යනවා, මාව පාවෙනවා, මාව නොදැනී යනවා. අමනුෂ්‍ය රූප පේනවා, දිව්‍ය රූප පේනවා. පිංගතුනේ මේ සෑම ධර්මතාවයකට මෙයා බැඳෙනවා. ඒව මමේ කියලා දකිනවා, ඒව මගේ කියලා දකිනවා, ඒව මගේ භාවනාවේම කොටසක් කියලා දකිනවා. එයා උපක්ලේශයන්ගේ ගොදුරක් බවට පත් වෙනවා. එයා චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව ජීවිතයට එකතු කරගන්නේ නැහැ පිංගතුනේ. එයා නිරතුරුවම භාවනා කරන්නේ
ආලෝක සංඥාවක් දකින්න. එයා නිරේතුරුම භාවනා කරන්නේ දිව්‍ය රූපයක් දකින්න. එයා නිරේතුරුම භාවනා කරන්නේ පාවෙනවා දකින්න, උඩ යනවා දකින්න, නොදැනී යනවා දකින්න. පින්වතුනි, උපක්ලේශයන්ට රැවටුණු විදර්ශනාවක් එයා තුළ තියෙනවා. කාංකාවතරණ විසුද්ධිය. එයා තාමත් පින්වතුනි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග හඳුනා ගන්නා වූ තැනට එයා තාම ආවේ නැහැ. එනිසා නිරේතුරුවම අපි සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ඇවිල්ලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන, ඒ චිත්ත විසුද්ධියෙන් අපි දිට්ඨි විසුද්ධිය දැක්ම පිරිසිදු කරගෙන, නිරේතුරුවම පටිච්ච සමුප්පාද ධර්මයේ තුල ජීවිතය විසිරුවා දමලා, අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං ආදී වශයෙන් නිරේතුරුවම ධර්මානුකූලව මෙනෙහි කරලා, මෙතන සත්වේ කුද්දලේක් නෙමේ හේතුඵල ධර්මයක්මයි තියෙන්නේ කියලා දකිමින් අවිද්‍යාව නිරෝධය කරපු තැනදී මේ සියලු හේතුඵල ධර්මයෝ නිරුද්ධ වෙනවා කියන තැන ඉඳන් දිට්ඨි විසුද්ධිය ඇති කරගෙන පින්වතුනේ එයා මාර්ගය තුල ඉස්සරහට යද්දි තමයි අපි සක්කාය දිට්ඨිය අපේ ජීවිතයෙන් තුනී කරගන්නේ, නිරෝධය කරගන්නේ. නමුත් ඒ නිරෝධය කරගනිද්දී දිට්ඨි විසුද්ධියෙන් අපි කාංකාවතරණ විසුද්ධියට යන්න තියෙනවා. කාංකාවතරණ විසුද්ධියදීත් අපි රැවටෙනවා. කුමකටද රැවටෙන්නේ? උපක්ලේශයන්ට, භාවනාවේ ආස්වාදයට අපි රැවටෙනවා. ඉන්නුත් ඔබට ගිහිල්ලා තමයි අපි මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය මග නොමග නිවැරදිව අඳුනගන්නේ පින්වතුනි. මග නොමග නිවැරදිව අඳුනගත්ත කෙනා උපක්ලේශයන්ට රැවටෙන්නේ නැහැ පින්වතුනි. එයා භාවනා කරද්දී එයාට අමනුෂ්‍ය රූපයක් දැක්කොත් එයා දක්ෂයි ඒ දැක්කා වූ අමනුෂ්‍ය රූපය දෙතිස් රූපයක් හැටියට දකින්න. ඒ අමනුෂ්‍ය රූපය අට්ටික සංඥාවක් කරලා දකින්න. ඒ අමනුෂ්‍ය රූපය මරණානුස්සතියක් කරලා දකින්න. ඒ අට්ටික ඒ අමනුෂ්‍ය රූපය සතර මහා ධාතුවක් කරලා දකින්න. එයා ඒකට බැඳෙන්නේ නැහැ පින්වතුනි. මරණ ඔබ භාවනා කරන වෙලාවේ ඔබට දැනුණොත් ඔබ පාවෙනවා වගේ කියලා, ඔබට දැනුණොත් ඔබ උඩ යනවා වගේ කියලා, ඔබට දැනුනොත් ඔබට නොදැනී යනවා වගේ කියලා, ඒ සෑම සිතක් මේ එයා චිත්තානුපස්සනාවෙන් දකින්න පිංගතුනි. ඒකම සිතුවිල්ලකටවත් එයා බැඳෙන්නේ නැහැ. දැන් කෙනෙක් ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම භාවනා කරනකොට මාව උඩ යනවා කියලා, ඒ නිසා මට බයයි මං දැන් භාවනා කරන්නේ නැහැ කියලා. මොකද්ද උනේ පිංගතුනි? එයා උඩ ගියේ නැහැ, එයා බිමමයි හිටියේ. උඩ යනවා කියලා සකස් වුනේ සිතක්. එයා ඒ සිත චිත්තානුපස්සනාවෙන් දැක්කේ නැහැ. සමහරු ඇවිල්ලා කියනවා මාව නොදැනී යනවා කියලා. ඒ නොදැනී යනවා කියලා සකස් වුනේ සිතක්. ඒ සිත එයා චිත්තානුපස්සනාවෙන් දැක්කේ නැහැ. සමහරු ඇවිල්ලා කියනවා මං ආලෝක සංඥාවේ ආස්වාදයේ තුල හිටියා කියලා. ඒ සකස් වුන සැප වේදනාවේ අනිත්‍යයි කියලා දැක්කේ නැහැ පින්වතුනි. ඒ නිසා මෙයා භාවනාවේ විදර්ශනාවේ ආස්වාදයට උපක්ලේශයන්ට යා කොටු වුණා. ඒ උපක්ලේශයන්ට කොටු වෙලා ඉන්න තාක්කල් එයා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය ජීවිතයට එකතු කරගන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම ඔබ දක්ෂ වෙන්න, සීල විසුද්ධිය ශක්තිමත් කරගෙන, චිත්ත විසුද්ධිය ශක්තිමත් කරගෙන, සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන, ඒ කියන්නේ ලෞකික ආරේෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන, ඒ සම්මා සමාධිමත් හිතෙන් පටිච්ච සමුප්පාද ධර්මයන් තුල ජීවිතේ විසිරෝල දකින්න. ඒ පටිච්ච සමුප්පාද ධර්මයන් තුල ජීවිතේ විසිරෝල දකිද්දී පිංගතුණී අපේ දැක්ම පිරිසිදු වෙන්නේ. එතෙක් අපි මේ රූපය මමයේ කියලා දකිනවා, මේ වේදනාව මමයේ කියලා දකිනවා, සංඥාව සංස්කාර විඥානයන් මමයේ කියලා දකිනවා. ඒ නිසාම අපි සක්කාය දිට්ඨිය තව 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 ශක්තිමත් කරනවා. හරිද මහත්තයෝ? එහෙමයි ස්වාමීන් වහන්සේ.